සම්පූර්ණ බෙදෙන්නේ 55ක් අන්නත්ටි කට්ටි බාණි ඉඳ දෙන්න කොට සිම කනගාටුදාය සිද්ධිය මගේ අභාවය අපිට විශාල පාඩුවක් සිසිම දේශපාලන පක්ෂ වශයෙන් වාම කඳවුරේ හිටපු මන්ත්‍රීවරයෙක් වශයෙන් අපේ පක්ෂය ගොඩනගන්න උනන්දු වුණු පළවෙනි පියවර ආදී තියපු පුද්ගලයා වශයෙන් අපිට එතුමාගේ අභාවය විශාල පාඩුවක්. එතුමා අපි බදුල්ල දිස්ත්‍රික්කේ බාහිරව කටයුතු කරා එක පළමුව ගරු කුමාර වෙල්ගම මැතිතුමාගේ මේ අනපේක්ෂිත අභාවය පිළිබඳව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියට කළුතර දිස්ත්‍රික්කයේ සියලු දෙනාගේත් අපේ පක්ෂයේ සංවේගය ප්‍රකාශයට පත් කරනවා. වෙල්ගම මැතිතුමා කළුතර දේශපාලනයේ අසාමාන්‍ය පෞරුෂයක් අපි දකිනවා. ලංකාවේ දේශපාලනය තුළ වෙල්ගම මැතිතුමාට තිබුණු අනන්‍යතාවය ඔහුට විතරක්ම අයිති එකක්. ඒ කියන්නේ ඒ ජාතිය තව එක්කෙනෙක් හොයන්න බෑ මේ වෙලාවේ කොහොමත් නෑ. අනාගතයේ එහෙම අනන්‍යතාවයක් තියෙන කෙනෙක් මං හිතන්නේ නෑ ඇති වෙයි කියලා. ඒක අපි දකින්නේ මේ ආසියාවේ මිනිස්සුන්ට තියෙනවා ඇත්ත ජීවිතයයි එළියට පෙන්වන ජීවිතයයි කියලා ජීවිත වර්ග දෙකක්. වෙල්ගම මැතිතුමාට එහෙම එකක් තිබ්බේ නෑ. කියන්නේ ඔහුගේ සමස්ත ජීවිතේම සමාජයට අනාවරණය කරපු එකක්. ඒ කියන්නේ ඔහු කරව කියන්නේ ඔහුගේ සමස්ත ජීවිතය ඔහු විසින්ම සමාජයට අනාවරණය කරන ඉතාම විවෘත බවක්. ඒ කියන්නේ දැන් අර අපි මේ කාලේ අර ගීත සාහිත්‍ය දකින්නේ අර අමු ගීත සාහිත්‍යයක් කියලා එකක්. අර ඒක එක සින්දුවකත් කියනවා ස්මාර්ට් තිරවල දැක්කේ නැහැ බං උන්ගේ අමු කෑලි කියලා එකක්. ඒ කියන්නේ මේ ඩිජිටල් ප්ලට්ෆෝම් එකට මිනිස්සු එළියට පෙන්වන්නේ තමන්ගේ ජීවිතේ තෝරාගත්ත කොටස් කීපයක් විතරයි. හැබැයි කුමාර වෙල්ගම තමන්ගේ සමස්ත දේශපාලන ජීවිතයත් තමන්ගේ මුළු සමාජ ජීවිතයත් මේ මුළු සමාජයටම ඉතාම විවෘතව අනාවරණය කරපු කෙනෙක්. ඒ විවෘත භාවය තමයි මට ඔහු සම්බන්ධව තියෙන බරපතලම ආදරේ තියෙන්නේ. අපි විශ්වාස කරන ආගම දහම අනුව එතුමාට නිවන්සුව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා. කුමාර වෙල්ගම කියන ඒ ප්‍රතාපවත් දේශපාලන චරිතය මම හිතන්නේ මේ රටේ මහ දැවැන්ත දේශපාලන චරිතයක් හැටියට තමයි සමස්ත රටේම ජනතාව ඔහුට ආදරය කරන්නේ ඔහුව දැනගෙන ඉන්නේ. විශේෂයෙන්ම මේ රටේ දේශපාලන ඉතිහාසය ගත්තන් පස්සේ ඉතිහාසයේ දැවැන්තම පෙරලියක් කරපු ලෝකේ පළවෙනි අග්‍රාමාත්‍යතුමිය සිරිමා වාර්ඩි බණ්ඩාරනායක මැතිනියගේ සමයේ ඔහු අගලවත් ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා හැටියට පත් වෙලා ඒ වගේම මතුගම ආසනයටත් පස්දුම් කෝරළේටත් ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයටත් දැවැන්ත දේශපාලන ශක්තියක් නායකත්වයක් දුන්න බොහොම සුන්දර චරිතයක් හැටියට තමයි අපි හැම කෙනෙක්ම ඔහු අඳුරන්නේ. ඔහුගේ දේශපාලන ජීවිතයේදී විවිධ පැතිකඩයන් ඔස්සේ ඔහු ජනතාවට සමීප වුණා විතරක් නෙවෙයි විවිධ අමාත්‍යාංශ නියෝජනය කරමින් ඒ අමාත්‍යාංශ තුල ඒ අමාත්‍යාංශ ඉතාමත්ම හොඳ සංවර්ධිත අමාත්‍යාංශ බවට පත් කරන වගේම ඒ අමාත්‍යාංශය හරහා විශේෂයෙන්ම මේ රටට ඒ වගේම තමන්ගේ බලපදේශවලට මහ දැවැන්ත කාර්යභාරයක් ඉටු කරපු නායකයෙක්. ඔහුට මේ රටේ අය කියන්නේ විශේෂයෙන්ම කළුගන්තොට සිංහයා කියලා. සැබෑ ලෙසම ඔහු සිංහයෙක්. මොකද අපි දන්න වර්තමාන දේශපාලන භූමිකාව තුළ මෙතෙක් පහළ වෙච්ච කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලඥයින් අතර ඉතාමත්ම සුවිශේෂී ස්ථානයක් හිමිවෙන දේශපාලඥයෙක් හැටියට තමයි අපි විශේෂයෙන්ම කුමාර වෙල්ගම කියන ඒ සුන්දර දේශපාලන චරිතය පිළිබඳව දන්නේ. ඉතින් ඒක නිසා මේ රටට සිදුවෙච්ච දැවැන්ත පාඩුවක් දේශපාලනයට සිදුවෙච්ච දැවැන්ත පාඩුවක් අපේ දිස්ත්‍රික්කයේ ගත්තොත් විශේෂයෙන් මේ දිස්ත්‍රික්කයට
වෙච්ච දෙවන්ත පාඩුවක් හැටියට අපි දකින්නේ. හැබැයි ඒ වගේම තමයි ඔහු තවත් මං හිතන්නේ අවුරුදු 15ක් 20ක් විතර දේශපාලන භූමිකාව තුළ ඉන්න තිබිච්ච බොහොම දෙවන්ත දේශපාලන චරිතයක්. පසුගිය අරගල කාලේ ඒ අරගලයට සම්බන්ධ වෙච්ච සමහර පටු දේශපාලන පක්ෂ නියෝජනය කරන දේශපාලනයට සම්බන්ධ වෙච්ච උදවියගේ දෙවන්ත ප්‍රහාරයකට ඔහුට මුහුණ දෙන්න සිදු වුණා. ඒ ප්‍රහාරයත් එක්ක තමයි ඔහු බොහොම අමාරුවෙන් ජීවිතේ බේරගෙන අවසානයේ සිද්ධ වුණේ ඔහු අසනීප තත්ත්වයට පත් වෙන්න. ඒ වගේම දීර්ඝ කාලයක් ඒ ප්‍රහාරයත් එක්ක මිලේච්ඡ ප්‍රහාරයත් එක්ක රෝහල් ගත වෙන්න සිදු වුණා. වරින් වරම රෝහල් ගත වුණා. අවසානයේදී මං හිතන්නේ මේ මරණයට හේතු වෙච්ච ප්‍රධානම ඔහු දුර්වල තත්ත්වයට පත් වෙච්ච ප්‍රධාන හේතුව වන්නේ මේ අරගල සමයේ සිදුවෙච්ච ඔහුට සිදුවෙච්ච ඒ දෙවන්ත පහර දීම, ඒ මිලේච්ඡ පහර දීමක් හැටියට අපි හෙලා දකින්න. වගේම මේ ජීවිතය නැති වෙන්නෙත් මං හිතන්නේ පැහැදිලිවම ඒ පහර දීමත් එක්ක. ඉතින් ඒක නිසා ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. ජනතාවට අසීමිත සේවාවක් කරපු සුන්දර දේශපාලන චරිතයක් අපෙන් සදහටම සමු ගැනීම මං හිතන්නේ දරා ගන්න බැරි පාඩුවක්. වගේම මේ පස්දුම් කෝරළේට විතරක් නෙවෙයි මුළු රටටම මං හිතන්නේ එවැනි දේශපාලන චරිත නැවත බිහි වෙයිද කියන සැකයක් අපට තියෙනවා. අපි විශේෂයෙන්ම කුමාර වෙල්ගම කියන ඒ සදාදරණීය නායකතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.